ස්තුති වීරරත්න IBFF අපේ ජාත්‍යන්තර කායවර්ධන හා යෝග්‍යතා සම්මේලනයේ උපසභාපති නිවාසයෙන් වැඩ කරනවා. ඒ වගේම අපි අද දවසේ ලොකු වැඩක් කරන්න plan කරලා තිබ්බා, ලස්සන වැඩක් කරන්න. ක්‍රීඩාවට ආදරය කරන පිරිසක් එකතු කරගෙන අවාසනාවන්ත විදිහට ඒක අපි අතරින් අද කරගන්න බැරි වුණා. ශ්‍රී ලංකා ෆිසික් ස්පෝර්ට් කල්චර් ෆෙඩරේෂන් එකේ ක්‍රියාකාරී යුසුල් මඩලේදී අපිට සම්බන්ධ වෙන්න ලැබුණා. ඉතින් ඊතරදී මේ ගැටලුව මත උනා අද දවසේදී ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ ගෞරව මන්ත්‍රණ ලේකම්තුමා සහ ලේකම්තුමා විසින් උසාවි නියෝගයක් හරහා අපිට මේ තරඟය වාරණය කරලා තිනවා කියලා දැනුවත් කිරීමක් කළා. ඇත්තටම මේකේ මම දන්නේ හිතා ගන්න බැරි දේ තමයි අද දවසේ පොඩි දරුවෝ සහභාගී වෙනවා. කැටගරිස් 11ක් යටතේ අද තරඟ සංවිධානය වෙලා තිබුණා. ලංකාවේ පළවෙනි වතාවට මම හිතන්නේ මම හරි නක් ලංකාවේ පළවෙනි වතාවට ඩිසේබල් බොඩි බිල්ඩින් කම්පිටිෂන් එකක් තිබුණා. මම දැනගන්න කැමති ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ කරන තරඟවලදී මේ කට්ටියට අවස්ථාව දෙනවද? මේ ඉන්නේ මම හිතන්නේ ඒ කට්ටිය. ඉස්සරහට එන්න පොඩ්ඩක්. මේ ඉන්නේ එක කෙනෙක්. රයිට්. තව කෙනෙක් ඉන්නේ නේද? තව හිටියා කීප දෙනෙක්. එතකොට මේගොල්ලන්ගේ අනාගතය නේද? අද අයිස් ගැන කතා කරනවා, ඩ්‍රග්ස් ගැන කතා කරනවා. එතකොට හෙරොයින් ගැන කතා කරනවා. මේ හැමදේම ගැන කතා කර කර අපේ තාරුණ්‍ය මේ පැත්තට යොමු වෙලා කියලා කතා කරනවා. හැබැයි මේ තාරුණ්‍ය ඇයි මේ යොමු වෙන්නේ මෙතන? ඇයි ඒගොල්ලන්ට අපි එන්ට්‍රේන් කරන තැනක් දෙන්නේ නැත්තේ? ඒ දීලා තියෙන තැන අපි මේ ටයි කෝඩ් ටිකට අපේ පුටුවට ඇයි මේ මෙහෙම කරන්නේ? මොකද්ද මේ මිනිස්සු කරපු වැරද්ද මොකද්ද? මෙතන කුඩු ගංජා වික්කද? මෙතන මොන හරි පාටි එකක් දැම්මද? එහෙම කිසි දෙයක් නෙමෙයි වෙලා තියෙන්නේ. ඒතර අපි අහනවා මේගොල්ලන්ගේ මේ අනික බොහොම මේ කැතම දේ තමයි ඊයේ දවසේ තමයි උසාවි නියෝගේ අරගෙන තියෙන්නේ. අද තරඟේ මීට මාස 4කට කලින් මෙවැනි තරඟයක් තියෙනවා කියලා පබ්ලිෂ් කරලා තියෙනවා. මම මෙහෙම දෙයක් අහන මෙතන තියෙන්නේ මේ සංවිධායක මණ්ඩලලත් එක්ක තියෙන ප්‍රශ්නයක් නම්, එහෙමත් නැත්නම් අපේ ෆිසික් ස්පෝර්ට් ඇන්ඩ් කල්චර් ෆෙඩරේෂන් එකත් එක්ක තියෙන ප්‍රශ්නයක් නම්, ඒකේ ජජස්ලා මේකට එන එක නම් ගැටලුව තියෙන්නේ. ඇයි මේගොල්ලන්ට තිබුණේ නැත්තේ කලින් මේ තරඟයේ අද දවසේ තියෙන කලින් මේගොල්ලන්ට තිබුණා බොහොම මානුෂීය විදියට මේක නීත්‍යානුකූල නැත කියලා උසාවි වාරණ නියෝගයක් අරගෙන දැනුවත් කරා. එහෙම දැනුවත් කළා නම් මේ යාපනයෙන් ඇවිල්ලා තියෙන, අනුරාධපුරෙන් ඇවිල්ලා තියෙන, අවිස්සාවෙන් මේ ලංකාවේ හතර දික් භාගයෙන්ම තරුණ තරුණිය මෙතනට ඇවිල්ලා තියෙන, දෙමෝපියෝ ඇවිල්ලා තියෙන, පොඩි ළමයි අරගෙන ඇවිල්ලා තියෙන. මේ බලන්න මේ පොඩි ළමයි මේවට වද කියන්න ඕනේ? මේ දරුවෝ මේකට වද කියන්න ඕනේ නැහැ. මේ තියෙන්නේ කෝට් එකටයි පුටුවටයි තියෙන බලතන්හාව. අපි හැමතිස්සෙම මේ සිස්ටම් චේන්ජ් එක ගැන කතා කර කර කතා කර කර අපි ආපහු යන්නේ එතනට. අපි ක්‍රීඩාව කරන අය විදියට, මං කියන්නේ අපි ක්‍රීඩාශීලීත්වයෙන් ඉන්න අය විදියට අපි අනිත් අය කපන්න නැතුව ඉමු. ජාත්‍යන්තර කායවර්ධන හා යෝග්‍යතා සම්මේලනයේ ශ්‍රී ලංකා ශාඛාව මගින් සංවිධානය කරන ලබන කායවර්ධන තරඟාවලිය. එතකොට මේකේ ඉවෙන්ට් ගණනාවක් තිබුණා. ඒ කියන්නේ දැන් නැෂනල් ෆෙඩරේෂන් එකේ කරන්නේ බොඩි බිල්ඩින් විතරයි. කායවර්ධන තරඟාවලියක් විතරයි පවත්වන්නේ. හැබැයි අපි ජාත්‍යන්තර සම්මේලනයක් විදිහට තරඟාවලිය අංශ ගණනාවකින් තියෙනවා. ඒක තමයි ආබාධිත අංශ 12ක්, විශේෂයෙන්ම ආබාධිත පිරිස වෙනුවෙන් සහ ළමයින් වෙනුවෙන්, ඒකම වෙල්නස්, ඒ කියන්නේ නිරෝගීකම පවත්වාගෙන යන පිරිස වෙනුවෙන්, ඒ වගේ විශේෂයෙන්ම කාන්තාවන් කාන්තා පාර්ශ්වය උදෙසා ෆිසික් ස්පෝර්ට්ස් වගේම ඒ වගේ තරඟ ගණනාවක් පවත්වනවා. ඒ වගේ දෙයක් කරන්නේ අපේ ෆෙඩරේෂන් එකකින් විතරයි. ඒ කියන්නේ නැෂනල් ෆෙඩරේෂන් එකකින් කියලා කරන්නේ බොඩි බිල්ඩින් තරඟාවලියක් පවත්වන එක විතරයි. ඒකයි මේ විශේෂම කියන්නේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ නාඩා ආයතනයේ. විශේෂයෙන් කියන්න ඕනේ මේක තනිකරම අපේ ෆෙඩරේෂන් එකේ කමිටි එකේ වියදම් වලින් කරපු තරඟාවලියක්. මේ ඕගොල්ලෝගේ කණ්ඩායම ඇයි අද මෙතෙන්ට ක්‍රීඩා අමාත්‍යාංශය ආවේ, කාට පැමිණිලි කරන්න? අපි ක්‍රීඩා අමාත්‍යතුමා හම්බෙන්න තමයි ආවේ. මොකද ක්‍රීඩාව බාරව ඉන්න මම දැන් එතන තමයි කතා කරන්න සුදුසු තැන. ෆෙඩරේෂන් ඔක්කොමත් යටයි එතනට. එයා කියන්නේ ක්‍රීඩා අමාත්‍යතුමා දෙන නියෝගයක් බාර ගන්න ඕනේ. ඒක තීරණය නීතිමය පසුබිම දැනගන්නත් ඕනේ අපි මේකට. එහෙම ක්‍රීඩා ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශයෙන් එහෙම තහනමක් දාන්න පුළුවන්ද? එහෙම එක ෆෙඩරේෂන් එකක් විතරද තියෙන්න ඕනේ? ඒ දෙය ඇත්තටම දැනුවත් වීම සහ දැනුවත් කිරීම සඳහා තමයි අපි අද මෙතනට ආවේ. දැන් එතුමත් එක සාකච්ඡා කළාද? ඔව්, එතුමා මේ වෙලාවේ විදේශ ගත වෙලා ඉන්නවා කියලා තමයි දැනුම් දුන්නේ. අපිට ඩිජීව හම්බෙන්න හම්බුණ අපොයින්ට්මන්ට් එකක්. අපි එතුමත් එක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකේ මේ නීතිමය
මම ප්‍රේම කුමාර විනෝ. අත්‍තරම අත්‍තරම දැන් මම ක්‍රීඩේ කෝෂෙන් අත්‍තරම මේ ක්‍රීඩාව කරන්න පටන් අරගෙන මේ වගේ ඔපචුනිටි අවස්ථාව ලැබෙනවා කියලා දැනගත් ගමන් ගොඩක් මේ කැපෙලා මේ වැඩ කරා මේ කාය වර්ධන වෙනුවෙන්. හැබැයි ඊට පස්සේ මේ මාස 6-7 ඉඳන් මේකට විනෝ සහ මේ වේස වෙනවා. අපිට අන්තිමේ තමයි දැනගන්න පුළුවන් වුණේ අද උදේ 10:00 වගේ තමයි දැනන්නේ. මේක කැන්සල් වුණා කියලා අපි මේ මීට් එකට මීට් එක කැන්සල් වුණා කියලා මේ දැනගන්න පුළුවන් වුණේ.